කොරෝනා වෛරස ආසාදනය මේ වසංගත තත්ත්වයේ මුල් කරගෙන ඇතැම් ආත්මාර්ථකාමී සංවිධාන සහ පුජ්‍යලයන් බලවත් ලෙස ලාභ ආදායම් උපදවන බව මාධ්‍ය මගින් එළිදරව් වන කරුණ වලින් පැහැදිලි. රජයේ අනුදැනුම ඇතිව සිදු කෙරෙන එවන් එක් කනගාටුදායක ජාවාරමක් සම්බන්ධයෙන්ුයි මා දැන් සඳහන් කරන්නේ. ඒ තමයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩපිළිවෙල. රැපිඩ් ඇන්ටිජන් කියන මේ එකට කියන්නේ ටෙස්ටිං කිට් පරීක්ෂණ උපකරණ. මේ පරීක්ෂණ මෙවලම් මේ රටට ගෙන්වන්න බලය ලබා දීලා තියෙන්නේ එකම පෞද්ගලික සමාගමකට පමණයි. ඒ සමාගමෙන් මේ රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් ලබා ගන්න ඩොලර් 4ක් වැනි මුදලකට. ඒ කියන්නේ රුපියල් 800ක් වැනි මුදලකට. නමුත් මේ කට්ටලය තුල තියෙනවා උපාංග 10ක්. ඒ උපාංග 10 තමයි පාවිච්චි වෙන්නේ පරීක්ෂණ කටයුතු සඳහා. ඒ අනුව අපට පේනවා පෞද්ගලික රෝහල්වල මේ පරීක්ෂණ උපාංගයක් විකුණන්නේ රුපියල් 2500යකට. රුපියල් 2500 උපාංග 10ක් විකුණාම එතන රුපියල් 25000ක ආදායමක් ලැබෙනවා. සාමාන්‍යයෙන් සරල විදියට කල්පනා කරලා බැලුවාම ඒ අනුව මේ සමාගම එක ඇන්ටිජන් කට්ටලයකින් රුපියල් 24000ක පමණ සුද්ධ ලාභයක් ලබනවා. සාමාන්‍යයෙන් එක කට්ටලයක මිලදී ගැනීම එක උපාංගයක මිලදී ගැනීම රුපියල් 100කට වඩා අඩුයි. අප මේ කියන කතන්දරය අන්තර්ජාලයේ නිකුත්ව තිබෙන තොරතුරු පදනම් කරගෙනයි සඳහන් කරන්නේ. ඒකම මීටත් වඩා අඩුවෙන් ඉන්දියාවෙන් මේ උපාංග කට්ටල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉන්දියානු රුපියල් 150කට එක කට්ටලයක් ලබා ගැනීමේ හැකියාව තියෙන බවත් තොරතුරු එළිදරව් වෙනවා. රජය මේ ඉඩදී තිබෙන්නේ අතිශය අසාධාරණ සූරාකෑමකටයි. ඒ නිසා රජයේ වගකීම් වහාම මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. කොරෝනා ආසාදිත තත්ත්වයන් යටතේ කෙඳිරි ගාමින් ජීවිත ඉල්ලා දුකින් පෙළෙන ජනතාවට කරන සැලකිල්ල මේකද? ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නමින් රාජ්‍ය ආයතනයක් තිබියදී ඇයි රජයේ ආයතනයට මේ කට්ටල ආනයනය කිරීමේ අවසරය නොදෙන්නේ? දේශපාලන වශයෙන් හිතවත්කම් ඥාතිකම් සලකාගෙනද මෙවන් බරපතල සූරා කෑමකට ඉඩ දීලා තියෙන්නේ? අපි රජයේ බලධාරීන්ගෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහනවා. නව සෞඛ්‍ය ඇමතිතුමාට මෙන්න අභියෝගයක්, මෙන්න බරපතල ප්‍රශ්නයක්. වහාම මේ තත්ත්වයට විසඳුම් දෙන්න ඉතාමත් අඩු ගණනකට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය පැවැත්වීමට හැකියාව තියේදී ඇයි මේ ලෙඩුම් සූරා කණු ලබන්නේ? සෞඛ්‍ය ඇමතිතුමනි, ඔබතුමාටයි මේ අභියෝගය. වහාම මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ජනතාවට සාධාරණය ඉටු